ඇදගෙන එන්න ගඟේ පාර තියෙන ඉස්තරයට වගේ දැන් වගේ නේ ඉස්තර. ඒ සෑන දාලා සෑනෙත් එන්නේ තුන්දරයි කෝටු අමුණු ලතාරලන්න ගංගුවලෙම තියෙනවා පුංචි හට් එකක් ගහනවා. එක පොල්ලත් හොයලා නැත්නම් පිදුරු හොයලා. මොකද වරුසාවක් වැස්සොත් යන්න තැනක් නැහෙනි. ඒක හින්දා ඒකට තමයි ආවරේ. හරි ලෙන්ගතු ගමනක් මේක. ඉතින් කට්ටියක උයාගෙන මංජොක්ක ටිකක් අර ගඟ අඟුල නවත්තලා ගඟ අද්දර මංජොක්ක හේනකින් මංජොක්ක ගහක් ගලවගෙන ඇවිල්ලා වැටිච්ච පොල් ගෙඩියක් එහිඳගෙන ඇවිල්ලා කෑවට හරි සතුටුයි මිනිස්සු ඒ වගේ. ඉතින් ඒකට මෙහෙන් ගෙරිච්ච මොනවයි ඔය දුම්මල ගොරකාරව මේවා එහෙම ගෙරිච්චද? දුම්මල ගොරකාර අබල්. ආ. මෙහෙන් ගෙරින කඩකාරී ඉඳපඩු. ආ. ඒකට වැටෙවා ඔය ඒ ලොරියට පැටවා ලොරිය කඩේට ගෙනියන. දැන් අපේ කඩේට නම මුදලයි. දැන් අපේ තාත්තානි ඉස්සෙල්ලම ඕක කරේ. තාත්තත් එක්කද අයියා ගියේ? ඈ අපේ තාත්තත් එක්කද අයියා ගියේ? අයියා තනියම ගියාද? තාත්තා ගියා. අයිබෝන් කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම. ඔබ හැම දිනාටම ජයග්‍රහීත්ව පිරුණු දවසක් එක්ක අලුත් වැඩසටහනකින් ඔන්න අපි ආවා. අදත් ඔබව හමු වෙන්න. එදින් හැම දෙයකටම කලින් අපි මතක් කරනවා තවමත් අපිව subscribe කරලා නැත්නම් ඔබට හැකියාව තිබෙනවා අපිව subscribe කරන්න. bell icon එකත් click කරලා තියන්න. අලුත් වීඩියෝ එකක් දාපු ගමන් බලන්න ඔබට අවස්ථාව තියෙනවා. ඔබ හැමදාම දන්නවා අපි අරන් ඉන්නේ රටට වැදගත් ඔබට වැදගත් බොහොම අපූරු දේවල් වෙනස් දේවල්. ඉතින් අදත් ආවේ ඇවිල්ලා තියෙන්නේ ඒ වගේ බොහොම සුවිශේෂී වැඩසටහනක් වෙනුවෙන්. මේ වැඩසටහන ගින්ගඟ හා සම්බන්ධව දකුණු ලොක හා සම්බන්ධ අතීත පුරාවෘත්තයකට ඒක රාශි වුණු බොහොම සුන්දර වැඩසටහනක් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඔබ දන්නවා අතීතයේ මහා මාර්ග පහසුකම් මෙහෙම රටේ හැමතැනම තිබුණේ නැහැ. ඉතින් එහෙව් වකවානුවක බොහෝ දුරට භාණ්ඩ ප්‍රවාහණය සිදු වුණේ ගින්ගඟ හරහා. එදින ඒ කාලේ ගින්ගඟ හරහා භාණ්ඩ ප්‍රවාහණය කළ තණ්ඩලේ පරපුරේ අවසාන පුරුකත් එක තමයි අපි අද දවසේ මේ වැඩසටහනේ කතා බහ කරන්න සූදානම් වෙන්නේ. එදින අපි කතා කරලා බලමු ඉතිහාසය ගැන සහ ඉතිහාසයේ සැඟවුණු අපේ අතීතය ගැන. අද දවසේ මේ කතා බහට මාත් එක්ක ඉන්නවා තණ්ඩලේ පරපුරේ අවසාන පුරුක වන හෙන්රික් හේවගේ මහත්මයා. ඉතින් ඒ විතරක් නෙමෙයි මේ තණ්ඩලේ පරපුරු සහ මේ ඉතිහාසය ගැන අපිත් එක කතා කරන්න අපිත් එක්ක ඉන්නවා ජනශ්‍රුති වේදී හේමානන්ද හේවගේ මහත්මයාත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් දෙන්නටම අයිබෝවන් කියලා ප්‍රාර්ථනා කරනවා. මේ දෙන්නත් එක්කම අපි සූදානම් වෙනවා මේ අතීතය ගැන කතා කරන්න. මුලින්ම අපි මේ හෙන්රික් හේවගේ සීයත් එක තමයි කතා කරන්න සූදානම් වෙන්නේ මේ අතීතය ගැන. එතුමා තමයි දැනට මේ තණ්ඩලේ පරපුරේ ඉන්න අවසාන පුරුක. මට කියන්නකෝ සීයේ කොහොමද ඒ දවස්වල මේ 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 දේවල් පටන් ගත්තේ කොහොමද? අඟුල් ගිය විදිය ගඟේ අඟුල් ගිය විදිය හැම කොහොමද කියලා තමයි අහන්නේ. මතකයක් තියෙනවද කියලා? ඔව් තියෙනවා. අඟුල් ගින්දොට හෙල්ඩර් ගින්දොට ගියා. ගිහිල්ලා පොන් පටෝල අරඟාව. මෙහෙන් මොනවයි ගෙනිච්චේ? මෙහෙන් යනකොට කඩකාරයන්ගේ ඒ ගේන බලට ගේන වාදන බඩු ගේන වාදන ඒ ඔක්කොම අරන් යනවා. අරන් ගිහිල්ලා ලොරියට පටවන එතනින් කඩේට ගෙනියන. කඩේට ගිහින් ලොරියට පටවල ඇතැව්වහම ඒ පාර ඇත්ත කඩේ තියෙන මුදලායිද ඒ මුදලායිලට බෑග් කරගෙන පටු පටෝල ආයමත් ඒවට පටෝල පැටව්වා ආජයල පාරුවට දාන දැන් ඔය අඟුල අඟුල ගඟේ පල්ලේ හට යන්න ලේසිනේ. ඊළඟට ගින් තොටේ ඉඳලා මෙහෙට එන්න අමාරුනේ. ඒ ආවේ කොහොමද? ඇදගෙන දාවේ? ඇදගෙන එන්න ගඟේ පාර තියෙන ඉස්තරයට වගේ දැන් වගේ නේ ඉස්තර. ඒ සෑන දාලා සෑනෙත් එන්නේ තුන්දරයි කෝටු අමුණු ලතාරලන්න අතගෙන එනවා. ගඟ දෙපැත්තෙන් ඇඩන් එනවා. ඔව්. එතකොට මේ මඟ දිගේ කඩවල් වලටත් බඩු දදා එනවා. දා ඔල බඩු දදා එනවා. ඔව්.
ලොර මෙහෙන් ගෙනනිච්ච මොනම යව දුම්මල ගොරකාරවා මේ වහෙම ගෙනනිච්චද ගොරකාර හබල් මෙහෙන් ගෙනියන කඩකාරයද බඩු ඒකට පැතවා ඒ ලොරියට පැතවා නොරිය කඩයට ගැනීම දැන් අපේන ද අපේ තාත්තන ඉස්සල්ල මෝක කරේ තාත්තත් එක්කද අයියගිය අපේ තාත්තත් එක්කට අයියගිය අයිය තනියම ගියාද තාත්තත් දිය එට අගුලක කීදන එක්කතර යනමයි අගුලට යනෝ තුන්දෙනෙක් කතර තුන්දෙනෙක් කතර දෙනෙක් යන එතකොට කෑම බීම කෑමදීම උයලා අගුල තියාගෙන උයන උයන්න බඩු අරන් යන අගුල කොච්චර විතර දිග වෙනවයි අගුලේ අඩි පාලුහක් විස්සක් අගුල දිග පහළුවක් අඩි පාලුවක් මොනව ඉන්දේ කහදන්න කාටන්න මේ අබ කඳන් හාරලා ද තලන් තලංග සාරල ඔරු දෙක තමයි හදන්නේ ඒක මැස්ස දාල එකුට දෙයකුත් හදනවද එක මැස්සගාල එකුට මැත්තාකානම් තත්වෝට වහිනවට ඉන්න මේ දේකොත් හදාගන්න දවස් කීයක් විතර යන මැගින්තරට ගිහින්න්න දවස් කීයක් විතර යන මැගින් තොට ගිහින් එන්න මෙහෙම් පිට අත් වෙලා එහ ගිහින් එන්න දවස් දහයක් දහයක් යන්න දහයක් යන්න යන්න එක දවසෙන් යනවද නෑ දවසෙන් ගන යන්නතියනවා යන්නතියනවා කඩවුල පුදලායිලාගේ පරක්වීම ඇති ට මේ එහෙ දිහාම හුරුවෙක්ට කඩවල් බඩු ගන්න කඩවල් එහෙ තියෙනනේ තියනවා ඒ කඩවල්ට මුදලායිලයන මේ පත්තර අප යන කඩවල් හරිහරි එතකොට මේ මග තොටේ නවතින තැන් නැද්ද තොටු පලවල් එහෙම ඔය මාපල්ල ගම්ම බද්ධ ගම එහෙම තැන් රෑවුණ හම නවතින්න තැන් තියෙනවද රෑටත් යනවද රෑට යන්න යන්න තැනුත් නොවන තැනුත් මොන හරි ඔයි අගුල්වල අද්දි මොකක් හරි වැදගත් සිද්ධියම් මොකක් හරි වෙච්ච දෙයක් මොකවන්න දඟුල් කින්දලා හරි අගුල කියනලා හරි මොකක් හරි එහෙම දැද්ද මේ වෙච්ච දෙයක් මොකවත් නෑනේ කිසි කරදර යන්න ඇතුව ගිහින් එනවා තුන්තන කතර දන සෑද තියනවා ත කෝට්ට බදල් තියෙන ඇතගෙන ඒ ඒ අදින් යන කට්ටයටේ මොකක් හරි ගාස්තුවක් ගෙවනවද ඒ යන දිනගාට ගවන ඒවා ගෙවන්න පාරු අයිතිකාරය එකොට ඔයි ගින්දගේ අඟුල් ගිය අපේ කාණ්ඩි විතරක්මද තව කාණ්ඩි ගියාද වෙන පලාත්වල කට්ටියහෙම මෙහෙන් තමයි ගිය එකැන දුස්කර පලාත මෙහේනේ පාරක්වටන්න ඇතුව තිබුණේ මෙහේනේ තොර මේක මේ ගිංගඟ මේ ගිංගඟ මෙතන මේ මාපල ගමට වෙනකම් සොලොප් එකට එන්නේ ඊළඟට මාපල ගමිදල ගිංගගේ බැහැල යන්නේ මේ සම මට්ටමේ දෝට මේ විසව්වට තමයි එන්න බැරි දෝට මේ විසව්වට ඒ ගන්න අමාරුයි පාරත්වට තිවුණෙන තිහින්ද තමයි අරවිදියට ඔයි ජල යාත්‍රා හදාගෙන කාලෙන් කාලෙට කාලෙන් කාලෙට බට පහුරු යනවා උන පහුරු යනවා අඟුල් යනවා පසුකාලීන පාරු ඔයි විදියට තමයි හරිගස්සගත් එදෙන ඒ අපි කතා කරේ හෙන්ද්‍රික් හේවගේ මහත්මයා හැම නැත්තම් හෙන්ද්‍රික් හේවගේ සියත් එක්ක මේ එතුමා තමයි දැනට එන්න මේ තණ්ඩලේ පරපුරේ අවසාන පුරුක හැම නැත්තම් මේ ගිංගඟ හරහා බාණ්ඩ බෙදා හැරීම කරපු ඒ ප්‍රවාහනයේ අවසාන පුරුක මොකද එතුමා සතුව ඉතිහාසයේ බොහෝ තොරතුරු තිබුණා නමුත් එතුමා මේ වෙද්දි වයස අවුරුදු 97ක් එදින් එතුමාට සමහර සිද්ධීන් මතකේ නැහැ සහ එතුමාට ඒ
දේවල් ප්‍රකාශ කිරීමේ යම් යම් ගැටලු තියෙනවා. නමුත් ඉදින් ඒ සියල්ල පරිපූර්ණ කරන්න අවශ්‍ය නිසා අපිත් එක්ක ඉන්නවා ජනශ්‍රුතිවේදී, විශේෂයෙන්ම මේ එතුමාගේ සහෝදරයෙක් වෙන හේමානන්ද හේවගේ මහත්මයා. මං ඉතින් මේ මහත්මයා කියනවට වඩා අපි අර සමීප වෙන්න ඕනේ නේද, මම මාමි කියලාම කතා කරන්නම්. ඒක මං හිතන වටිනවා. මං එහෙම තමයි. එතකොට මේ මාමේ මට කියන්නකෝ, මොකද මේ ඔබතුමා දන්නවා ඉතිහාසයේ මේ බොහෝ දේවල් දන්නවා, සහ තමන්ගේ අයියා මේ කර්මාන්තයේ දිච්ච හැටි දන්නවා. ඒ නිසා මට කියන්නකෝ මොකද්ද මේ තණ්ඩලයේ පරපුර කියන්නේ, අපි එතනින් පටන් ගමු කතාව. ඔබතුමා මේ මම ඉපදුනේ 1956. එතකොට මගේ වයස දැන් අවුරුදු 68ක් වෙනවා. හැබැයි මම මගේ වයසට වැඩිය එහාට ගිය බොහෝ දේවල් මම තොරතුරු හොයලා හොයලා ඉතිහාස කරුණු සහ මේ ගම්බල තොරතුරු හොයලා හොයලා ඒක රාසී කරගත්ත කොටසක් මගේ මතකයේ තියෙනවා. එතකොට මේ තණ්ඩලේ කියලා කියන්නේ මග පෙන්වන්නා සහ හසුරුවන්නා. කරත්තෙත් ඉන්න තණ්ඩලේ කෙනෙක්, අඟුලෙත් ඉන්න තණ්ඩලේ කෙනෙක්, පාරුවෙත් ඉන්න තණ්ඩලේ කෙනෙක්. එයා තමයි නායකයා. එතකොට අඟුලේ නායකයෙක් වෙන්න නම් එයාලග තියෙන්න ඕන බොහෝ බහුශ්‍රුත ගතියක් තියෙනවා. ගඟ අඳුර ගන්න ඕන, ගඟේ තියෙන බාධක අඳුර ගන්න ඕන. ඒ බාධක අඩු කරලා කොහොමද කොයි කාලේ දාපි මේ ගාලු ගිහිල්ලා එනවයි කියන එක මාරාන්තික ගමනක්. ඒතර මේක යන්න පරිසරය සහ දිනවකවානු තෝරා බේරා ගැනීමේ බුද්ධියක් තණ්ඩලේ කියන කෙනාට තියෙන්නට ඕන. ඊළඟට හදිස්සිය අඟුලට මොනවා හරි කරදරයක් උනෝත්තින් ඒක බේරගන්න හැටි ඔහු දැනගෙන තියෙනවා. ඒක නිසා තණ්ඩලේ කියලා කියන්නේ මේ ගමනේදී අතිවිශේෂම පුජ්‍යලයා. වගකීම් සහිත රැකියාවක්. වගකීම් සහිත රැකියාවක්. ඒ වගකීම් අවස්ථාවෝචිත වගකීම්. ඒක මේ මෙහෙම කරනවා මෙහෙම කරනවා කියලා හිතා ගන්න පුළුවන් එකක් නෙවෙයි. මොකද අපි අද අඟුල පිටත් වුණාට අද රැට වැහැලා හෙට ගඟ වැඩි වෙන්න පුළුවන්. අන්න ප්‍රශ්නයක්. අද අපි ගඟ මට්ටම තියාගෙන තමයි අඟුල පිටත් වෙන්නේ. හෙට බහිනකොට අකුල් වැඩි, මුල් වැඩි, ගල් වැඩි, යන්න තියෙන පාරවල් වල අවහිරතා වැඩි. එතකොට මේක මේ ගමනේදී ගඟ හඳුනා ගන්න ඕන, ගඟේ තියෙන පරිසරය හඳුනා ගන්න ඕන. ඊළඟ එක තමයි පුතා මේකට දවස් අපේ අයියට මතකයක් නෑ, මම දන්න විදියට මගේ තාත්තා තමයි එදා අඟුල් වල කප්පිත්ත හැටියට ඒ අර ඔන්න තව වචනයක් ආවා. තණ්ඩලේ කියන එකටත් වැඩිය කප්පිත්ත. කප්පිත්ත කියලා කියන ඔක්කොම දන්න කෙනා. සහ ඒ ඒ ඒ බාහුබල ශක්තිය තිබුණු කෙනා. ඉතින් එයා මේක හසුරවගෙන යනකොට දවස් 7-8 යනවා. ගාල්ලට ගිහිල්ලා, ගින්තොටට ගිහිල්ලා ඔයි යන ගමන් තියෙනවා මගතොටේ එක එක තැන්, මාපල ගම, ගිනි පණන් ගොඩ, ඊළඟට උණං විටියට යනකොට තැන් තියෙනවා, බද්දගමට යනකොට තැන් තියෙනවා. සමහර වෙලාවට ඒවා ඉන්න උදවිය මේ කට්ටිය යනකම් බලාගෙන ඉන්න බලාගෙන්න. අමේ මේ දවස්වල තමයි මේ කට්ටිය එන්නේ. මොකද අපිටත් බඩු ගෙන්න ගන්න. ඒවට ඒ කට්ටිය ලැයිස්තුව හදලා දෙනෝ, ලැයිස්තුව හදලා දෙනෝ මුදලුත් එක්ක දුන්නහම අර අඟුලේ තමයි මේ බඩු ටික අරගෙන ඇවිල්ලා. අඟුලේ තියෙන සීනුවක්. දැන් අඟුල එන වෙලාවට ගඟේ සීනුව ගහනවා නවත්තන්න ඕන තැන. එතකොට එයාලා දන්නෝ ගඟ අද්දරට ඇවිල්ලා. මොකද ඒ යුගයේ මිනිස්සු ගින්ගඟ මිටියාවතේ තමයි ගෙවල් හදාගෙන සශ්‍රීක කරගෙන ජීවත් වුනේ. 44 මහගංගොතරෙන් පස්සේ තමයි මිනිස්සු ගඟ අද්දරින් කඳුවලට එන්න පටන් ගත්තේ. මිනිස්සුන්ට තේරුණා ගඟ හොඳයි, හැබැයි අනතුරුදායකයි කියලා. එතකොට ගඟ තමයි. එතකොට මේ කාන්තාවන්ට වැඩක් තිබුණේ නැහැ. කාන්තාව වැඩි හිටිය ගඟේ වැල්ලේ දාන්නේ, රෙදි ටික හොදගන්නේ, වතුර කලේ අරගෙන එන්නේ, වතුර බිව්වේ, නෑවේ, රෙදි හේදුවේ ඔක්කොම ගඟෙන්. එතකොට මේ බට ලයින් තිබුණේ නැහැ, මේ වගේ දේවල් තිබුණේ නැහැ. ගඟත් එක්ක තමයි මිනිස්සු ජීවත් වුනේ. එතකොට මේ කට්ටිය යන එන ගමන් මගේදී දැන් හරියට අඳුරනෝ. අඟුල් වල යන කට්ටිය හරියට අඳුරනෝ. වෙන වෙන සම්බන්ධතා ඇති වෙනවා එහෙම යනකොට. වෙන වෙන සම්බන්ධතා. ඉතින් ගෙවල් වලට ගිහිල්ලා දැන් මෙහෙම යනකොට කෑම බීම හිගයක් තිබුණ නැහැ. මොකද
අර මේ ගින්ගඟ මිටියාවතේ තමයි වගාදිගා කරන්නේ. අල්ල බතල මඤ්ඤොක්ක පොල් ඔක්කොම තියෙනවා. ඉතින් මඤ්ඤොක්ක ගහක් ගලවගෙන අඟුලට ගෙනල්ලා අඟුලෙ ලිපේ තඹගෙන කෑවට කවුරුවත් මොකවත් කියන්නේ. හරි සතුට. එතකොට මම මේ මැදින් මාමගෙන් ප්‍රශ්නයක් අහන්නේ. එතකොට දැන් මේක දවස් ගණනක චාරිකාවන්නේ. හරි ට්‍රිප් එකක් යනවා වගේ වැඩක් මේක. අර එතකොට මේක මේ දැන් අඟුලේ තඹගෙන කනවා කියන්නේ උයා පිහා ගන්නෙත් ගොඩබිමේ නෙවෙයි අඟුලෙමයි. අඟුලෙමයි. අඟුලෙම තියෙනවා පුංචි හට් එකක් ගහනවා. එක පොල්ලත් හොයලා නැත්නම් පිදුරු හොයලා. මොකද වරුසාවක් වැස්සොත් යන්න තැනක් නැහනේ. ඒක හින්දා ඒකට තමයි ආවරේ. ඒකේ තමයි රෙදි ටික තියෙන්නේ. උයන පිහන බඩු ටික තියෙන්නේ. හට්ටේ වලන් ටික තියෙන්නේ. ඒක තමයි උයාගෙන කන්නේ. හරි මේ 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 හරි ලෙන්ගතු ගමනක් මේක. ඉතින් කට්ටියක උයාගෙන මඤ්ඤොක්ක ටිකක් අර ගඟ අඟුල නවත්තල ගඟ අද්දර මඤ්ඤොක්ක එහෙනකින් මඤ්ඤොක්ක ගහක් ගලවගෙන ඇවිල්ලා වැටිච්ච පොල් ගෙඩියක් එහෙඳගෙන ඇවිල්ලා කෑවට හරි සතුටේ මිනිස්සු ඒ වගේ. ඉතින් එහෙම තමයි මේ ගමන යන්නේ. එහෙම තමයි මේ ඊළඟට රෑ වෙන්න පන්දමක් පත්තකොල්ල ගහනක. ඒ පන්දන් එළියෙන් තමයි යන්නේ. හැබැයි මහ රෑ වෙනකොට යන්නේ නැහැ. අඟුල නවත්තනවා. අඟුල නවත්තන තැන් තියෙනවා. හැම තැනම නවත්තන්නේ නැහැ. ඒ අඟුල නවත්තන තැන්වල ඒ ආශ්‍රිත මිනිස්සුත් එක්ක ලොකු සම්බන්ධතාවයක් තිබුණා. ඒ ගෙවල් වල බුදිය ගන්න දෙනවා. ඕන්නෑ අඟුලේ උයන්න අපෙන් කන්න පුළුවන්. අද රෑට අපේ හකමු. ඉතින් එහෙම. දැන් ඔහොම ගිහිල්ලා ඉතින් ගාලු ගිහිල්ලා ගින්තොටට ගිහිල්ලා බඩු ගේන ගමන් ඒ කට්ටියට පොඩි පොඩි දේවල් පිරිමින්ට ඕන දේවල් තියෙනවනේ. ඇවිල්ලා පොඩි පාටියක් එහෙම දාලා එන සිරිතකුත් මේ කට්ටියගේ තිවිලා තියෙනවා. ඒක තමයි මේ ගමන් වලට නැවත නැවත යන්න ආසහිතන විදියට තමයි මේ ගමන් තිබිලා තියෙන්නේ. නොකියා කියන්නේ මේ, ඒ කියන්නේ දැන් ඒ කාලේ හැටියට වැඩිපුර තිබ්බේ සුරාව පැත්තේ රා එහෙමනේ. එතකොට රට අරක්කු බෝතලයක් එහෙම ගාල්ලෙන් අරගෙන මේ ගින්ගඟ දිගේ එද්දි හරියටම දන්නව ගේනවයි කියලා. ඊළඟට ඔය මේ මේ මොකද ඔය මස් ටිකක් ඊළඟට මූදු මාළු ටිකක් මෙහෙට එන්න කෙනෙක් නැහැනේ. ගෙනත් දෙන්න කෙනෙක් නැහැ. ගාලුම යන්න ඕන ගේන්න. ඒ වගේ ටිකක් මේක හරි ගස්සලා නරකන වෙන්න ගොරකළුණු දාලා හරි ගස්සලා අරගෙන එන්න තිබුණා. එහෙම ගතියක් තිබුණා. ඊළඟට ওই රෙදි පට කම්බායවල් අර මේ කාන්තාවන්ට තෑගි දෙන්නත් ගෙනල්ලා තියෙනවා වල්ලු. ඒ අතීතේ අතීතේ. එතකොට මම කැමති දැනගන්න මේ මේ රස්සාවට ලොකු පිළිගැනීමක් එදා තියලා තියෙනවා. ඇදලි ලොකු පිළිගැනීමක් තිබුණා. මොකද මේ අඟුලක් හසුරවන්න බෑ හයි අහක් තියෙනද. මොකද ඒ කට්ටියක තිබුණා මේ උඩට පීරපු කොණ්ඩේ උඩ මේ උඩු රැවුලක් තිබුණා. තේජාන්විත ගතියක්. ඊළඟට රත්තරන් දතක් දානවා. රත්තරන් දත දානවයි කියලා කියන්නේ සුවිශේෂී පුජ්‍යලේ. රත්තරන් දත දාන හිනා වෙලකට දිලිසෙනම අයියාගේ තිබුණ කාලයක් ඕක. ඔව්. ඊළඟට යටට රවුලක් බබලා ඒ කාලේ තියෙන උඩුකය නිරාවරණයි. උඩුකය නිරාවරණයි මපර් එක කියලා එකක් තියෙනවා. ඒක අඟල් පහක් විතර පළල දිග රෙද්දා දෙපැත්තට සටල් අල්ලලා කොටු රෙද්ද හරි හැඩයි. ඒක දැම්මහම අර එයාගලි තියෙන පෞරුෂය තවත් කැපී පේන ගතියක් තියෙනවා. ඒ කියන්නේ තේජස් බවක් තියෙනවා. එහෙමත් වෙන්න ඕන. මොකද එක එකම කවුරුවත් එන්නේ නැහැ අරගලයට හරි මොකකට හරි වැරදි දෙයකට මේ කට්ටියත් එක්ක එන්නේ නැහැ. මොකද ඒ තරම් ලොකු ගෞරවයක් සහ බියමුසු ගතියක් තිබුණා. ඉතින් ඒකින්ද අර ඒ කට්ටියට මේ ගමන කරදරයක් නැතුව ගිහින් එන්න පුළුවන්කම තිබුණා. يعني පිළිගැනීමක් වගේම බොහොම ප්‍රතාපවත් පිරිසක්. එහෙම ගතියක් තිබුණා. අනිත් එක ඔය කප්පිත නැත්නම් තණ්ඩලේ කියලා කියන්නේ ලොකු තනතුරක්. එක රජෙන් දීපු එකක් නෙමෙයි, හැකියාව නිසා ගනිපු එකක්. හුරු වෙලා ගිහිල්ලා හැකියාවත් එක්ක ආපු එකක් තමයි මේ තණ්ඩලේ කියලා නැත්නම් කප්පිත කියලා කියන්නේ. මේක එතකොට දැන් මේ ගින්තොටින්නේ එහා කෙලවර ගාලු කෙලවර ගින්තොට. එතකොට මෙහා කෙලවර කොයි හරියද? මෙහා කෙලවර තමයි පෝරු පන්නාව. පණංගල තියෙන පෝරු පන්නාව කියලා කියන්නේ අඟුල් ගඟට දාපු තටබල. ඒ නමින් තමයි ස්ථානය. අඟුලට කිව්වා වෙලාකට පෝරු කියලා. පෝරු පන්නාව කියන්නේ අඟුල් ගඟට දාපු තැන තමයි පෝරු පන්නාව කියලා. එතනට තමයි යන්නේ. එතන තිබුණ මුල් ලෝභික කඩේ කියලා එකක්. බොහොම ප්‍රසිද්ධයි. එතනට තමයි කට්ටිය ඉහළ කට්ටිය බඩු ටික අරගෙන ඇවිල්ලා බඩු ටික ගන්න එන්නේ අඟුල එන දවසට. ඊළඟට කඩේට බඩු ගේන්නේ. අඟුල ආපු දවසට කඩේ බඩු පිරিলা.
එමගටයක්ම ලොකුලොරියක් ආව වගේ ලොකුලොරියක් ලොකුලොරියක් ආව රෙදිද ඉළඟට ඔයි මිතේසන් බඩුද ප්ලාස්ටික් බඩුද සෙල්ලම් බඩුද හාල් තුන පහේද කරවලා දුංකල්ල අරව මේමද සියල්ල මේ අඟුලෙන් එකක් තියනවා. අඟුලේ ඇඟුලක පුළුවන් හතලිහකගේ බරගෙන යන්න හතලිහකගේ බර. ඉතින් ඕවා ඔයි එක එක ඒවටම ආවේනික ගස් වර්ග තියෙනවා දිග ගස් වර්ග මේ වහාරලා දෙක එකට එකතු කොල්ල ලෑලි දාලා දෙපැත්තේ වැටවල් ගහලා කිසි බයක් නෑ මේක යන්න. ඉතින් අබැයි පටලැවුනොත් මේ මොකද ගඟේ තියෙන මරු මේ මරු කපලු තියෙන මේ වක්කලං කියලා සුලි කියලා තියෙනවා. ඒවයින් බේරිලා ඕන මේක යන්නේ. ඒකට තමයි තණ්ඩලේ ඕනේ. ඒකට තමයි කප්පිට්ත ඕන. මේක හරියට හරවගෙන මෙහෙම යන්න. මේ 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 මොකද බස් එකක් නැහැ ඕ වාහනයක් නැහැ. ඔයි යන ගමනේදී හදිස්සිය ගාලු යන්න ඕන කෙනෙක් වුණොත් එයත් යනවා. එයත් ගොඩ කරගන්න. එයත් ගොඩ කරගන්නවා. එයත් ගොඩ කරගන්නවා. මෙහෙන් ගෙනියනවා මෙහෙන් මෙහෙ ඒ කාලේ කරපු දෙයක් තමයි හස්ත කර්මාන්තය. බට කර්මාන්තය. ඊළඟට ඔය කූඩ කර්මාන්තය. වැල් කර්මාන්තය. ඒවත් මේවට පටවගෙන යන මොකද ඒව ගන්න මිනිස්සු ඉන්නවා. ඊළඟට ගොරකා දුම්මල ඒ වගේ මේ කැලින් ගන්න සම්පත් හරිගස්සල තමයි ඒවත් අරගෙන යන ලොකු මිලකට ගාල්ලට විකුණන්න පුළුවන්. එහෙ ඇත්තේ නැහැ. ඒතකොට මේවා විකුණලා එහෙම් බඩු ගේනක තමයි අඟුලෙන් ගෙරුනේ. හැබැයි යන ගමන ලේසි වුණාට එන ගමන ලේසි නැහැ. ගඟ පහළට යන එක ලේසි ඉහළට එන එක අමාරු. හැබැයි ඉහළට එන්නේ තනියෙන් නෙමෙයි ලොකු බරක් අරගෙන එන වාහනයක් තමයි ගඟේ එන්නේ. ඒකට ලොකු කඹ දාලා ගඟ දෙපැත්තෙම තියුණ අඩිපාරවල්. ඒ අඩිපාරවල් වල තමයි ගස් වලින් බේර බේර රෑන් දාලා ඇදගෙන 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 එන්නේ. එතකොට යන්න දවස් 4ක් ගියොත් එන්න දවස් 6ක් අතර යනවා. මොකද බාධක මැදින් මේ ගඟ උඩට තමයි මේ මෙන්න ඕනේ. ගඟ උඩට. ගඟ උඩට. හදිස්සියවත් අපි පිටත් වෙලා ගියා. වතුර හොඳට තිබුණා. හැබැයි ඒ ගිය අතරේ මෙහෙ හයියෙන්ම බැහැලා ගඟ දෙකට තලා යනවනම් දැන් එන්නේ කොහමද? එන්න බෑ. එතකොට රඳන්න වෙනවා. ගොයරි මග නවතින්න වෙනවා. නැවතිලා ගඟ හරියට ගානට ආපු දවසට තමයි අපිට එන්නේ. ඒ කියන්නේ එහෙම බාධාවක් આવොත් වර්ෂාව බැහැලා ගඟ වතුරක් આવොත් එහෙම තොටුපළක නවතෙන් ගන්නවා. නවතෙන් ගන්නවා. නවතෙන් ගන්නම වෙනවා. එන්න බෑ. එන්න බෑ. කොහොමටවත් එන්න බෑ. මොකද එකක් තමයි අඟුල අදින්න තියෙන පාරවල් අවහිර වෙනවා. අඟුලට යන්න ගඟ විතරක් මදි. ගඟ අද්දර පාරක් තියෙනවා. දෙපැත්තේ පාරක් අනිවාර්යෙන් තියෙනවා. දෙපැත්තේ පාරක් අනිවාර්යෙන් තියෙන්න ඕන. දෙපැත්තෙන්ම යනවා. එතකොට බලන්න අඟුලේ ගිය මිනිස්සු ගාල්ලේ ඉඳලා පණංගලට පයින් එන්න ඕන. ඇයි අඟුල ඇදගෙන එන්න ඕන. සෙල්ලම් දෙයක් නෙවෙයි මේක. එතකොට අපිට දැන් හිතුවටින් ගාල්ලේ ඉඳලා පණංගලට පයින් එන්න දවස් කීයක් යයිද? ඒ එන්නේ පාරක නෙවෙයි. පාරක නෙවෙයි අපි හදාගත්ත අඩිපාරවල් වල. ඒවයි පාලම් නැහැ. ලොකු දොලවල් තියෙනවා. මොකද ගඟ පෝෂක දොලවල් තියෙනවා. ඒවයින් බැහැලා වෙන්න. ඒවා ඒ දඬු නැහැ, පාලම් නැහැ, මොකුත් නැහැ. ඒක එතකොට මේක නිකන් අපිට මැවිලා පේනෝ මේක මේ කාලේ නම් කොහොමත් කරන්න බෑ කියලා. ඊළඟට අඟුල් වලින් තමයි මනමාලියෝ කැන්දන් ගිහින් තියෙනවා. මනමාලියෝ කැන්දන් ගිහින් තියෙනවා. මගුල් තුලාවලට aran තියෙනවා. ඊළඟට මගුල් තුලාවල දෙවනි දවසේ දෑවැද්ද අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒවට මෙයම උපයෝගී කරගෙන තියෙනවා. ප්‍රධානම ප්‍රවාහන මාධ්‍ය ප්‍රධානම ප්‍රවාහන මාර්ගය. මොකද තිබුණේ නෑ පාරක්. ඒත් නෑ ওই මේ කියන්නේ 1940 ගණන් වල වෙනකොට 50 වෙනකොට එහෙම තමයි 50 වෙනකොට පසු කාලීනව අඟුල අඟුලට වෙනුවට පාරුව කියන එකක් ආවා. ලෑලි වලින් ගහලා පාරුව. මොකද ඒ යුගයේ මිනිස්සු ගඟට හානි කරේ නැහැ. ගඟේ බැලි ගොඩ දැම්මෙන්නේ නැහැ. ගඟට හානි කරේ නැහැ. ගඟ දෙපැත්තේ ගස් කැපුවේ නැහැ. ගඟ හරියම ස්වභාව ධර්මයේ පිහිටීම අනුව ගඟ බැහැලා ගියා. ඒක නිසා ගඟෙන් කරදරයක් තිබුණේ නැහැ. ගඟ මිනිස්සුන්ට උදව් කරා. හැබැයි වර්තමානයේ පාලම් දැම්මේ නැහැ ගඟ හරහා. පාරුවෙන් තමයි ඒ ගොඩහට ගියේ. දැන් මේ අඟුලත් එක්කම අපතම එක තමයි පහුරු කියන එක. පහුරු කියලා කියන්නේ උණ ගස් ගොඩාරියක් දාලා මිටියක් බඳලා
පවුරක් හදාගන්න. ඒක උඩ දාන බට මොකද මේ ඒ යුගයේ ගාල්ලට හරියට ඕනකම තිබුණ උණගස් සහ බටගස්. ඒවත් දාලා හරි ගස්සගෙන ගිහිල්ලිවර වෙලා ඒ පසු කාලීනව. ගිහිල්ලිවර වෙලා උන්න පහුර බට පහුර ඔක්කෝම විකුණලා බස් එකේ එන උඩු ගමට උඩු ගමදර පයින්ගෙන. බාරන්දිට විතර බස්සාලේ එතැන දෙලා පයින්ගෙනවා. එහෙම යුගයකුත් තිබුණා යුගයකුත් තිබුණා. මේ අඟුල් යුගෙන් පස්සේ ඔය අතරට ආපු එක ක්‍රමක්‍රමයෙන් ඊළඟට පාරුවට ආවා. පසු කාලේ එනවා තමයි මේ ඔය සංගිලි පහලන් ගගහරහ දාලා පාරුව පැත්තකට දාලා ඒවයින් එගොඩ මෙගොඩ වෙන්න ගිහිල්ලා මේ ක්‍රමවේදේ ආවේ. එතකොට වර්තමානයේ ක්‍රමෙන් ක්‍රමෙන් ඇවිල්ලා මේ ෂේ වෙලා වර්තමානයේ මේ රටේ දියුණුවත් එක්ක මේ පාලම් වැහිලා තමයි මේ කර්මාන්තය අභාවයට ගිහිල්ලා මේ අවසාන පුරුක අදිතුරු වෙලා ඉන්නේ. මොකද අර අඟුලෙන් කෙරෙන්න ඕන වැඩේ ඊට වැඩිය ඉක්මනට සහ ඊට වැඩිය සරලව සහ ඊට වැඩිය මේ සමාජයට ගැළපෙන ආකාරයට දැම්මත් වෙල මත් වෙල මත් වෙලා ආවා. පාර හැදුනා, වාහන ආවා, ගියා, මෙහෙ තියෙන එහාට ගෙනිත්තා, එහෙ තියෙන මෙහාට ගෙන ආවා. දැන් එහෙමත් ඕනේ නෑ, එහෙන් එනව මෙහෙන් ගෙනියන්න. ඒ බඩු අරගෙන මෙහාට ඇවිල්ලා මේ බඩු අරගෙන එහෙට යනවා. ඒ වගේ ඩිලිවරි ක්‍රමයක් දැන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක මේ අඟුල කියන එක දකින්නවත් නැති වුණා. ඒ කියන්නේ අපිට දැන් මේ වගේ කතා බහකින් හෝ නැත්නම් ඉතිහාසයේ පොතක් පතක් පෙරලද්දී තමයි මේ වගේ දේවල් තිබුණා කියලා මම හිතන්නේ. මේ කතා බහ ඇතුලේ අපි මේ කතා කරපු දේවල් සමහර විට වර්තමානයේ ඉන්න පාසල් ශිෂ්‍යයවත් දන්නේ නැතුව ඇති. බොහෝ දෙනෙක් දන්නේ නැතුව ඇති. ඔබතුමා ඉදින් ඒ අතීතය සහ අතීතයේ තිබිච්ච අවස්ථාවන් අපිත් එක්ක කතා බහ කළා. මම හිතන්නේ මේ සමාජයේ අතීතය ගැන ඉතිහාසය ගැන දැනගන්න ඉන්න බොහෝ දෙනෙකුට ලොකු උපකාරයක් කළේ. ඒ නිසා අපි ඔබතුමාටත් බොහොමත්ම ස්තුතියි. මට අවසර දෙන්න තව වචනයක් කියන්න. දැන් මේකේ වර්තමානයේ මෙම මේ වගේ වැඩසටහන් අනන්තවත් එක නාලිකාවල මෙහෙම යනවා. හැබැයි ඒවයි හරයක් තියෙන වැඩසටහන් තියෙන හරිම කලාතුරකින්. මේ වගේ වැඩසටහනක් සමාජගත කරන්න ඔබතුමා ගන්න උත්සාහයට බැඩිහිටියෙක් හැටියට මා ඔබට තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. මේ අතීතයේ වැළලී ගිය තව තියෙනවා හේන් ගොවිතැන්. හේනක් වැව්වේ කොහොමද, හේනක් කෙටුවේ කොහොමද, එදා මිනිස්සු ජීවත් වුණේ කොහොමද, මේවා මේ සංකීර්ණ සමාජයට ඒ සරල ගැමි ක්‍රමය ආපහු දෙන්න පුළුවන් කමක් තියෙනවා නම් හරි වටිනවා. ඒක නිසා ඔබතුමා ගන්න උත්සාහයට අපි වැඩිහිටි හැටියට ආශිර්වාද කරනවා. අනිවාර්යෙන්ම මේ අපි අර වැඩසටහන කරන්න පටිගත කරන්න මුලින් කතා කරා වගේ අපි ඉදිරියට බලාපොරොත්තු වෙනවා. මේ අනිවාර්යෙන්ම මාමත් එක මොකද මේ අතීතයේ තිබිච්ච මේ කෙම් ක්‍රම සහ ගොවිතැන් කරේ කොහොමද මේ ජනයා මේ සත්තුන්ගෙන් ගොවිතැන් මේ කර්මාන්ත ආරක්ෂා කරගත්තේ කොහොමද මේ වගේ වැදගත් දේවල් බොහෝමයක් කතා කරන්න. නමුත් අද දවසේ වැඩසටහන අපි අරන් ආවේ මේ තණ්ඩලේ පරපුර සම්බන්ධව. ඒ නිසා අද දවසේ වැඩසටහන අපි නිමා කරන්න සූදානම් වෙනවා. ඉතින් විශේෂයෙන්ම අපි හෙන්ද්‍රික් හේවගේ මාමට වයස අවුරුදු 97ක් කිව්වනේ. අවුරුදු 97ක් වෙනවා. 100ක් ආයුෂ වරඳමින් ඉන්නේ. ඉතින් එතුමාට අපි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. මොකද එතුමන්ලාගේ හිතේ සැඟවුණු සහ එතුමන්ලා පරිපෝෂණය කළ අතීතය බොහොම සුන්දරයි. ඉතින් මේ අතීතය ගවේෂකයෙක් විදිහට අතීත ගවේෂකයෙක් විදිහට ඔබතුමාලද දැනුමත් බොහොමයක්. ඒ දැනුම මම හිතන්නේ මේ සමාජයට බෙදා දෙන්න ලැබීමත් අපි ලද වාසනාවක් කියලා මම විශ්වාස කරනවා. අවසාන වශයෙන් මම කැමති දැනගන්න ඒ එදා තිබ්බ අතීතය සහ අද වර්තමානයේ දියුණුවයි කියලා තියෙන සමාජය ඇතුලේ මේ ඔබතුමා දකින දේ මොකක්ද? එදා ඒ දුෂ්කර සමාජය තුළ තිබුණා අපේකම, එකමුතුකම, ගමේකම, හැදියාව, සදාචාරය අඩුවක් නැතුව තිබිච්ච සමාජයකින් තමයි මෙහෙම ගොඩ වෙලා අපි ආවේ. ඒක හැබැයි වර්තමානයේ දිහා බැලුවහම ඒ සියල්ලම ක්‍රමක්‍රමයෙන් සමාජයෙන් ගිලිහිල ගිහිල්ලා කිසියම්ම කනගාටු දායක තත්ත්වයකට ආවදෝ කියලා හිතෙනවා. හැබැයි මේක දියුණුවේ හැඩයක්, දියුණුවේ ක්‍රමය මේකයි කියලා මට නිකන් හිතෙනවා. ඒ කියන්නේ භෞතිකමය වශයෙන් දියුණු වුණාට මිනිසුන්ගේ අධ්‍යාත්මික වශයෙන් ඒ දියුණුව අර භෞතික දියුණුවත් එක්ක ගැළපිලා නැහැ කියලා. ගැළපිලා නැහැ.
හරි. එහෙනම් අපි ඔබතුමන්ලා දෙපළටම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ආයි දවසක අනිවාර්යෙන්ම අපි එනවා වැඩසටහනකින් කතා බහ කරන්න. එහෙනම් අද දවසේ වැඩසටහන උනේ තණ්ඩලී පරපුරේ අවසාන පුරුක ගැන. එහෙනම් අපි අද දවසේ වැඩසටහන මේ විදිහට නිමා කරනවා. අද දවසේ අපේ කතා බහ උනේ තණ්ඩලී පරපුරේ අවසාන පුරුක ගින්ගඟ ආශ්‍රිතව ජීවත් වුණු මේ මිටියාවතේ සුන්දර ජීවිතවල කතාව තමයි අපි අරන් ආවේ. එහෙනම් අද වැඩසටහන මේ විදිහට නිමා කළත් අපි ආය දවසක අලුත් වැඩසටහනකින් ඔබව හමු වෙනවා. මතක් කරනවා අපිව subscribe කරලා නැත්නම් අපිව subscribe කරලා තියන්න, bell icon එකත් click කරලා තියන්න, අලුත් video එකක් දාපු ගමන් බලන්න ඔයාලට හැකියාව තියෙනවා. ආය දවසක හමු වෙනකන් ඔබ හැම දෙනාටම ජයග්‍රහීත්වයෙන් පිරුණු සුන්දර දිනයක්.